බොහෝ දෙනා විශේෂම දේශපාලන ලෝකයේ කැළඹී ගියා. හැබැයි මේක මනුෂ්‍ය ඝාතනයක්ද එහෙම නැත්නම් ස්වාභාවික මරණයක්ද කියන්නට ඔබට මට ඒ වගේම දේශපාලනයේ නිරතවන්නා වූ මැති ඇමතිවරුන්ට හැකියාවක් ඇත්තේ නැහැ. එය අධිකරණ වෛද්‍ය නිලධාරී වරයෙක් විසින් කළ යුතු ප්‍රකාශයක්. ඒ වගේම මහේස්ත්‍රාත්තුමෙකුගේ මරණ පරීක්ෂණයක්, ඊට පස්සේ හදිසි මරණ පරීක්ෂකවරයෙකුගේ පරීක්ෂණයක්, මේ ආදී වූ දේවල් වලින් උකහා ගන්නා වූ සාක්ෂි මත පදනම්ව කරන්නා වූ තීරණයක් විය යුතුයි. ඉතින් පැත්ත බෙදලා කියනවා මේක මිනිමැරුමක්, අනිත් අය කියනවා මේක ස්වාභාවික මරණයක් කියලා. කොහොම හරි අද දිවින පුවත්පත කියනවා ජා ජබ ජාතික ජනබලවේගයේ අපේක්ෂකගේ මරණය ගැන විවෘත තීන්දුවක් ලබා දී තිබෙනවායි කියලා. ජාතික ජනබලවේගයේ ඉකුත් 26 වෙනිදා කොළඹදී පැවැත් වූ උද්ඝෝෂණයට සහභාගී වී සිටියේදී රෝගී වී මියගිය නිවිතගල ප්‍රාදේශීය සභාවේ ජාතික ජනබලවේගයේ අපේක්ෂකයෙකු වූ නිමල් අමරසිරි නැමැති අයගේ මරණය පිළිබඳ පශ්චාත් වෛද්‍ය පරීක්ෂණය ඊයේ කොළඹ පොලිස් මෘත ශරීරාගාරයේදී සිදු අතර ඒ අවස්ථාව මියගේ නිමල් අමරසිරි මහතාගේ බිරිඳ හා පුතුණුවන් පැමිණ සිටි ආකාරය තමයි මේ ඡායාරූපයේ දක්වා තිබෙන්නේ. කෙසේ වෙතත් ඔහුගේ මරණය සම්බන්ධයෙන් විවෘත තීන්දුවක් ලබා දීලා තියෙනවායි කියලා කියන්නේ. ඉතින් මේ තීන්දුව ඕනනම් වෙනස් කිරීමේ හැකියාවක් තිබෙනවා. විවෘත තීන්දුවක් ලබා දුන්නාම ඒ කියන්නේ මනුෂ්‍ය ඝාතනයක්ද එහෙම නැත්නම් ස්වාභාවිකව හෘද ආකර්මණ්‍ය වීමෙන් සිදුවන සිදුවීමක්ද කියන්නට කාල වේලා යන බව තමයි කියන්නට වෙන්නේ. මහේස්ත්‍රාත් පරීක්ෂණයත් ඊයේ දිනේදී පැවැත්තුණා. ඒ එක්කම අද දිනමින කියන උද්ඝෝෂණයට සහභාගී වී රෝහලේ දීමිය ගිය ජාතික ජනබලවේගයේ අපේක්ෂකයාගේ ශරීර කොටස් රස පරීක්ෂකවරයා වෙත යවන්නට කියලා ඊයේ දිනේදී අධිකරණය විසින් නියෝගයක් ලැබුණු බව දිනමින පුවත්පතයි අද ප්‍රධාන පිටුවේ සිරස්තලයක් විදිහට වාර්තා කොට තිබෙන්නේ.